සමාජ මාධ්‍ය අංශයේ විශේෂයෙන්ම සටහන් කියන සටහන් රේඩියෝ කියන YouTube channel එකක් ඉතාමත් සාර්ථකව කරගෙන යන රටේ මිනිසුන්ට ඇත්ත කියන විශේෂයෙන්ම පීඩිත ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න අපේ කලින් ගුවර ගෙදර සහෝදරයව අද දවසේ අත්අඩංගු කරන පොරැල්ල පොලිසිය විසින් දැන් මම ගිහලා OIC මහව සෙට් එක කතා කරා OIC කිසිසේත්ම පිළිගන්නේ නැහැ තනතු ගුවර ගෙදරට පහර දුන්නා කියලා පොලිසියෙන් මම එහාට උදේ අවස්ථාවේ කිව්වා ඇතුළේ ඉඳගෙන ඉන්නකොට කොණ්ඩෙන් අදින දර්ශන සමාජ මාධ්‍යවල දැන් මේ හුවමාරු වෙනවා එතකොට ඔහුට එතනදී පහර දෙන ආකාරයට සහ බලෙන් ඇදගෙන යන එක ඉතාමත් පැහැදිලිව පේනවා ඉතින් ඔවුන් ඒත් ඒකට සද්ද නැතුව කියලා මම එහෙම කියද්දී ඒක දැන් පේන්න තියෙනවනේ එහෙම කොණ්ඩෙන් ඇදගෙන ආවේ ඇයි කොහොමද එහෙම කරගෙන කරන්නේ කියන එක මම ඇහුවා ඉතින් ඒකට ඔහු සද්ද දාන්න දුක් සද්දයක් නැතු ඉඳලා ඊට පස්සේ තරිදු මට කිව්වා පොලිස් දීපක ඇතුලේ කියන අතරන් ගුරගතර පස්සේ ඔහුට ඉතාමත් බරපතල ආකාරයට පහර දීලා තියෙනවා මම මේ පහර දීපු පොලිස් නිලධාරියාගේ අංකය හුගෙන් ඉල්ලගත්තා මොකද පොලිසියෙන් සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැත්නම් අඩුම ගානේ මේ රටේ මානව හිමිකම් කොන්සමත් තියෙන රටේ ජනතාව හරි අඩුම ගානේ මේ වෙනුවෙන් කතා කරයි කියලා ඉතින් මේ අංකය තමයි 706යි 648 කියන අංක දරන පොලිස් නිලධාරියා විසින් තරඳු උඩුවර ගෙදරට අතිශය අමානුෂික විදිහට පහර දීලා තිනවා ඔහුගේ එක ඇහැක ප්ලේ බහැලා තිනවා තොල මම මගේ ඇස් දෙකෙන් දැකපුදී තොල පැරිලා තිනවා ඊට අමතරව ඔහුගේ ඔළුව රිදෙනවා කියලා කියනවා ඔළුවටම තමයි ගහලා තියෙන්නේ ඒ ගහන සෑම අවස්ථාවකම මේ පොලිස් නිලධාරියා තවත් පොලිස් නිලධාරීන් අර නිකන් අර නාලාගිරි ඇතාට රාපෝල මේ අවුස්සල ගැව්වා වගේ මොවුන්ව ඔහුම කියනවා මොවුන්ව අවුස්සල තමයි එතනට අර පුද්ගලයා අතරංගුට ගන්න කියලා අවුස්සලම තමයි එවලා තියෙන්නේ මොකද ඒ පුද්ගලයාව අතරංගුට ගන්න අවස්ථාවේ අතරංගුට ගත්තයින් පස්සේ වාහනේ ඇතුලේදී ආ උඹ NGO කාර්යයක් නේද උඹට පුදුම දේශප්‍රේමී අමාරුවක් නේද තියෙන්නේ උඹට මේ හරි ලොකු කම නේද උඹට සල්ලි දෙන්නේ පිටරටවල් වලින් නේද උඹට NGO වලින් සල්ලි දෙනවා නේද මේ ලංකාව ගැන පිටරටවල් වලට කියන ඔය වගේ අතිශය අභූත චෝදනා තනදුට එල්ල කරලා තිනවා තනදු කියන්නේ මගේ මම ළඟින්ම ආශ්‍රය කරන මාධ්‍යවේදියෙක් තරදු කියලා කියන්නේ කවුරු වැරද්ද කරත් මම වැරද්ද කරත් කොච්චර මිත්‍රත්වයේ කෙස මොන මිත්‍රත්වයේ තිබ්බත් ඔහු අනිවාර්යෙන් ඔහුගේ යාළුවද නැද්ද බලන සාධාරණය වෙනුවෙන් කතා කරන කෙනෙක්. ඒක මටත් පොදුයි වෙන කෙනෙක්ටත් පොදුයි. ඒ වගේම තමයි ඕන කෙනෙක් අසාධාරණයට ලක් වුණොත් ඔහු ඒ වෙනුවෙන් පිනේ ඉන්න කෙනෙක්. ඒක මටත් පොදුයි වෙන කෙනෙක්ටත් පොදුයි. ඉඳ තරිඳු කියලා කියන්නේ මේ ලංකා ඉතිහාසයේ පිහිවෙච්ච ඇත්ත කියන channel වලින් එකක්. ඒ කියන්නේ තරිඳුගේ channel එක. ඉතින් මිනිස්සු අද ගොඩක් වෙලාවට මේ ඇත්ත කියන channel YouTube එකේ බලන්නේ මේ රටේ ඇත්ත දැනගන්න. ඉතින් මේ වෙලාවේ මේ ඇත්ත කියන channel වල ඉන්න ජනතාවට ඇත්ත දේ පෙන්නන channel කරගෙන යන තරඳුලා වගේ මේ YouTube කරගෙන යන අහිංසක තරුණ මේ කණ්ඩායම් වලට මේ කරන පහර දීම සහ මේ කරන ප්‍රචණ්ඩත්වය මෙදියත් කරන ප්‍රචණ්ඩත්වය පොලිසිය විසින් මම ඉතාමත් පිළිකුල් සහගතව ප්‍රතික්ෂේප කරනවා වගේම තිරාන්නලස් පොලිස් ඇමතිතුමාට කියනවා දැන් මම අංකයක් කිව්වා 706 648 කියන අංකය දරන පොලිස් නිලධාරියා පිළිබඳව පරීක්ෂණයක් කරන්න මම ඒක OIC කිව්වා ඒත් ඔවුන් ගැහුවා කියලා පිළිගන්නේ ඉතින් පුද්ගලයේ බොරුවට තමුන්ට ගැහුවායි කියලා ඉවර වෙලා තනියෙන් තොලපලා ගන්න ඇස් වලට ලේ බහින්න විදියන්නේ නිකන් ඉඳලා අනිවාර්යෙන් ඔහුට පහර දීලා තිනවා තරදු ඒ විදිහට කිසිසේත්ම බොරු කියන්න අවශ්‍යතාවයක් නැහැ අපි ඇස් දෙකටම දැක්කා ඔහුට පහර දීලා තියෙන දේ ඉතින් හෙට වෙනකොට ඔහු ගොඩක් වෙලාවට අධිකරණ වෛද්‍ය නිලධාරියා ගාවට ආයි හෙට ඔහුව ප්‍රොඩියුස් කරනවා කිව්වා උසාවියට ඉදිරිපත් කරනවා කිව්වා ඉතින් මට කියන්න තියෙන්නේ මේ පොලිසිය ඉතාමත් මේ භයංකාර ගමනක මේ යන්නේ මේකට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනේ වර්තමාන ජනාධිපතිතුමාත් මේ තිරාන්නලස් කියන පොලිස් ඇමති මේගොල්ලෝ ජනාධිපති තුමා ඉතාමත් අනිසි බලතලයක් පොලිසියට ලබා දීලා තිනවා තිරාන්නලස් ඒ බල ලබා දී තින අනිසි බලතලයත් එක්ක පොලිසිය අවුස්සලා මේ කියන්නේ මේ රටේ මෙතනින් එහාට ප්‍රශ්නයක් වෙනකොට මිනිසුන්ගේ කරදරයක් වෙනකොට එළියට බහින්න බැරි තත්ත්වයක් උදා කරන්න උත්සාහ කරනවා ඒක තමයි මේ මේගොල්ලන්ගේ ප්ලෑන් එක කෙසේ වෙතත් මට කියන්න තියෙන අපි තරඳු විරුවින් පිනි ඉන්නවා අදත් ඒක තමයි මේ මොන වැඩ තිබ්බත් ඔහු වෙනුවෙන් ආවේ ඉතින් ඉදිරියේදී මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා සහ මානව හිමිකම් කොමිෂන් සභාවේ උදවියක් මෙතනට ආවා ඔවුන්ටත් අපි කියා සිටියේ මේ අංක කියලා කරුණාකරලා මේ ගහපු පොලිස් නිලධාරියාව ගැන පරීක්ෂණයක් පවත්වන්න කියන එක තමයි පොලිසියට OIC එක තමයි කිව්වේ ඒ වගේම කූරුවට දැම්මට පස්සෙත් මේ පොලිස් නිලධාරියා ඇවිල්ලා ඉවර වෙලා තරඳුට කියලා තියෙනවා මේ
බලපංකමට වෙනදී ඒ වගේ තර්ජනාත්මකව කතා කරලා තියෙනවා.